කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද මම හදලා පෙන්නන්නේ ත්‍රෙස් ලෙචෙස් කේක් එකක් හදන විදිහ. ත්‍රෙස් ලෙචෙස් කේක් කියන්නේ කිරි ජාති 3කින් පොඟවපු සිම්පල් ස්පොන්ජ් කේක් එකක්. මේක හරිම රහයි තේ වේලාවට ඒ වගේම ඩිසර්ට් එකක් හැටියට නියම අයිටම් එකක්. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලාම අපේ ස්පොන්ජ් කේක් එක හදාගමු. බෝල් එකක විතරක හැම 10ක් හොඳට විස් කරගන්න පටන් ගන්න. ඒකට ටික ටික සීනි ග්‍රෑම් 150ක් මේ විදිහට විස් කරන ගමන් එකතු කරගන්න. මේ මික්ස්චර් එක හොඳට විස් කරගන්න මෙන්න මේ වගේ පාට අඩු වෙලා ඒ වගේම ක්‍රීමි ටෙක්ස්චර් එකක් ලබා ගන්නකම්. දැන් මේකට එකතු කරගමු වැනිලා තේ හැන්දක්. ඒ වගේම කිරි මිලිලීටර් 150ක්. මේකත් හොඳට විස් කරගන්න. ඊට පස්සේ වෙනම බෝල් එකක් අපි එකතු කරගමු පිටි ග්‍රෑම් 250කුයි බේකින් පවුඩර් තේ හැඳි 2කුයි ඒ වගේම ලුණු තේ හැඳි භාගයකුයි. මේ ටිකත් මේ වගේ විස් කරගන්න හොඳට හාමු වෙනකම්. අපි දැන් අපේ ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපේ බිත්තර කිරි මික්ස්චර් එකට මේ වගේ ෆෝල්ඩ් කරගමු. මේ ටික හොඳට හාමු වුණාට පස්සේ මේ මික්ස්චර් එක ස්ටෑන්ඩ් බයි එකේ තියාගමු. අපි ඊළඟට විතර සුදු මද 6ක් හොඳට විස් කරගන්න පටන් ගමු. ඒකට අපි ටික ටික සීනි ග්‍රෑම් 50ක් එකතු කරගමු. මේ ටික හොඳට විස් කරගන්න මේ වගේ ලස්සන මරං එකක් ලබා ගන්නකම්. දැන් මේ සුදු මද ටික අපේ කලින් හදාගත්ත කේක් බැටර් එකට හිමින් පරිස්සමෙන් ෆෝල්ඩ් කරගමු. වැඩේ ටිකක් ලේසි කරගන්න මම මරැංග් එකෙන් පොඩ්ඩක් අරගෙන කේක් බැටර් එකට හොඳට කලවම් කරගෙන එකතු කරලා මම මේ මික්ස්චර් එක ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් කරගන්නවා ඉතුරු සුදු මද ටිකට. ඊට පස්සේ අපිට මික්ස්චර් එක ෆෝල්ඩ් කරගන්න තවත් ලේසි. දැන් අපේ ස්පොන්ජ් කේක් බැටර් එක බටර් වලින් තවරගත්ත අවන් ඩිෂ් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන අපි මේක බේක් කරගමු සෙල්සියස් 180ට රත් වෙච්ච අවන් එකක විනාඩි 30ක් විතර. දැන් අපි අපේ ත්‍රෙස් ලෙචෙස් සිරප් එක හදාගමු. අපේ මේ රස කේක් එක පොඟවන්න. බෝල් එකක එකතු කරගන්න ඩබල් ක්‍රීම් මිලිලීටර් 150කුයි, එවපොරේටඩ් මිල්ක් ටින් 1කුයි, ඒ වගේම කොන්ඩෙන්ස් මිල්ක් එහෙම නැත්නම් ටින් කිරි ටින් 1කුයි. එවපොරේටඩ් මිල්ක් ටින් හොයාගන්න බැරි නම් ෆුල් ෆැට් කිරි ටිකක් හොඳට රත් කරගන්න. එකක් තික් වෙනකන් ඊට පස්සේ එවපොරේටඩ් මිල්ක් ටින් එකක බර ප්‍රමාණයම මේ රෙසිපි එකට එකතු කරගන්න. ඒ කියන්නේ ග්‍රෑම් 410ක්. මතක තියාගන්න කිරි එක රත් කරන ගමන් හොඳට හැඳි ගන්න. නැත්තම් කිරි එක කැට වෙන්න බලයි. ඒ වගේම මේ සිරප් එකට එකතු කරගන්නකොට හොඳට කූල් වෙන්නත් ඉඩ දෙන්න. දැන් මේ මිශ්‍රණයට වැනිලා තේ හැන්දකුත් එකතු කරගෙන මේ ටික හොඳට විස් කරගන්න. අපේ කේක් එක හොඳට බේක් වෙලාද කියලා බලන්න මේ වගේ ටූත්පික් එකක් පාවිච්චි කරලා බලන්න. ටූත්පික් එක එලියට ගන්නකොට මේ වගේ ක්ලීන් එකට තියෙන්න ඕනේ. ඊට පස්සේ කේක් එකට ටිකක් කූල් වෙන්න ඉඩ දීලා අපි ගෑරක්කුවක් පාවිච්චි කරගෙන කේක් එක හොඳට ඇනගෙන යන්න. ඊට පස්සේ අපේ ස්පොන්ජ් කේක් එක මේ වගේ අපේ ත්‍රෙස් ලෙචෙස් සිරප් එකකින් හොඳට පොඟව ගමු. කිරි වැඩි කියලා බය වෙන්න එපා. අපේ ස්පොන්ජ් කේක් එක මේ රස ත්‍රෙස් ලෙචෙස් සිරප් එකේ ඔක්කොම හොඳට ඌරා ගනි. දැන් මේක ප්ලාස්ටික් රැප් එකකින් කවර් කරගෙන ෆ්‍රිජ් එකේ තියමු. අපේ කේක් එක මේ ත්‍රෙස් ලෙචෙස් සිරප් එකේ ඔක්කොම ඌරා ගන්නකම්. ඒ කියන්නේ පෑ දෙකක් විතර. නමුත් ඊට වැඩිය හොඳයි ඉස්සරින්දර මේ ටික හදලා තිබ්බන. එතකොට කේක් එක තවත් රහවි. අපේ කේක් එක තවත් රස කරගන්න අපි ක්‍රීමි ටොපින් එකක් හදාගමු. බෝල් එකක ඩබල් ක්‍රීම් මිලිලීටර් 600කුයි සීනි ග්‍රෑම් 25කුයි වැනිලා තේ හැන්දකුයි හොඳට විස් කරගෙන එකතු කරගන්න. මේ වගේ සොෆ්ට් පීක්ස් හැදෙනකන්. තව විස් කරගන්න යන්න එපා. මොකද එහෙම නැත්තම් ඩබල් ක්‍රීම් එක බටර් වේ. බලන්න අපේ ස්පොන්ජ් කේක් එක අර රස කිරි මිශ්‍රණය ඔක්කොම උරාගෙන දැනටමත් පත්තර හැටි.
ඒත් අනිස්සල්ලා අපේ ශාන්ති ටොපින් එක මේකට උඩින් එකතු කරගන්න. ඊට පස්සේ මේක ලස්සන්ට ෆ්ලැට් කරගෙන එක්කෝ කනකම් ෆ්‍රිජ් එකේ අරන් තියාගන්න පුළුවන් නැත්නම් මේ දැම්ම රස විඳින්න පුළුවන්. ලොකු පොටු හැඩයට කේක් එක කපාගෙන මේක සර්ව් කරන්න ස්ට්‍රෝබෙරි එහෙකුත් එක්ක. බලන්න මේ කේක් එක කොච්චර සොෆ්ට්ද කියලා කොච්චර මොයිස්ද කියලා මේක හදලා කාලම බලන්න ඕන. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එකට subscribe කරලා bell notification එකත් click කරන්න. ඒ වගේම මාව follow කරන්න පුළුවන් Instagram එකේ, Facebook එකේ, ඒ වගේම TikTok එකේ. ඔයගොල්ලෝ සිළු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් සිළු දෙනාටම peace.